विशेष धर्मानुशासनाव अद पोसन पुरपसलोसक पोहो दिने निमिति करगिन बोहो दिन आगे चित सुव पिनिस धर्मानुशासनावक सिदु करन लेस अप विसिन करन लद नमस्कार पूर्वक आराधने मित सितिन पिलगेन मे उतुम धर्मानुशासनाव पात्रनु लबान्ने वादुव मोरंतुडुव कुडा गोणदुव उत्तर चेतियाराम महाविहाराधिवासी ऐतिहासिक वीदागम श्री घनानंद पिरुवेनेहि सह कलुतर देदीवल श्री धर्माराम पिरुवेनेहि दिमल विषय बहर आचार्य त्रिपिटकाचार्य त्रिपिटक विशारद प्रवीणाचार्य महावंश परिवर्तक मंडलीय दिमल भाषा परिवर्तक अपगे कल्याण मिश्रयानुहांसे अवसराय वलपने रतनवंश स्वामींद्रयानुहांसे अवसराय अपे पिन्वत स्वामीन वहांस साधु 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 समंता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हन्ददानि भिक्खवे आमन्त्रयामि वो वयदम्मा संखारा अप्पमादेन संपादेताति अपगे शास्त्रो उ ए दशबलधारिन् वहन्सेट नमस्कारय वेवा सदहते वासनावंत सुपिन्वत्नी बहुमत्म श्रद्धावेन युक्तव गौरवेन युक्तव बुदुरजानन वहंसे विसिं वदाल धर्मपर्यायक पादक करगेन केटी वेलावक बनहन्नट सूदानं वेन अवस्थाव बन अहनवा कियन एकत् धर्मय देशना करनवा कियन एकत् पिंवत्नी निवां दोरटुवा धर्म श्रवणय किरीमत् धर्मय देशना किरीमत् कियन मे कारणा देकम निवां दोरटु कियलाई अपे बनपोते संदहन वान्नी ए निसा मे विलावे बुदुरजानन वहंसेगे सिरिमुव मडलिं अवसं वरट वदाल धर्म पाटय धर्म पाटय मुल करगेन मे देशनाव सिद्ध करन्नट अदहस कले एसेनं देशनावत् सिद्ध वेनवा श्रावक पिंवंत ओबत् मे देशनाव मेनविं श्रवणय करनवाय कियला अपि हितनो सियल्लम एकट एक गोनुवेला सुगत तथागतयन् वहंसे वदाल परिदि मे धर्मानुशासनाव अप सैम सियलु देनाटम निवं दोरटुवक् बवटम पत्वेवा कियला मूलिक वशयेन प्रार्थना करनवा आशीर्वाद करनवा
සදහැති වාසනාවන්ත පින්වත අද පොසොන් පුර 15ක් පොහොය දවස තථාගත බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවටම පෙරුම්දම් පුරලා අවබෝධ කරගත්තු ධර්මය පින්වත්නි එදා ධර්ම චක්‍ර ප්‍රවර්තනයෙන් පසුව ලෝකයාගේ හමුවට ඒ දහම ඒ ධර්මය ලැබුණා. එසේ එදා ලෝකයාගේ හමුවට ඒ දේශනා ප්‍රාතිහාර්යය ඒ දේශනාවන් ලැබුණත් ශ්‍රී ලංකාව නැමැති මේ ධරණී තලයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ නුයි ඒ ධර්මය ලැබුණේ. ඔබ අපි කවුරුත් දන්නවා මහින්ද මහරහතන් වහන්සේ තමයි ලක්ධරණී තලයට මේ අසිරිමත් වූ දහම රැගෙන වැඩම කළේ කියලා. පින්වත්නි මේ ලක් රටේ මේ ලක්ධරණී තලය තුල උන් වහන්සේට අනුබුදු කියලා හඳුන්වන්නට හේතුව උනේත් ඔය කාරණයමයි. අපේ බුදුරජාණන් වහන්සේට දෙවනි තැන දීලා බුදුරජාණන් වහන්සේගෙන් පසු තැන බුදුරජාණන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලයි අපි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේට දෙවනි තැන තියලා සලකන්නට තරම් උතුමන් වහන්සේලා බවට මේ දූත පිරිසපත් උනේ වෙන කාරණාවක් නිසා නොව ඊටමත් අගාධයට යමින් තිබුණ ලක්ධරණී තලයට තථාගතයන් වහන්සේ සිරිමුව මඩලි වදාළ ධර්මය ගෙනවෙත් ස්ථිර සාරව පිහිටු වීම කරන කොටගෙනමයි අනුබුදු කියන නමින් මේ දූත පිරිස අපි හඳුන්වන්නට යෙදුනි. පින්වත්නි සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පූර්ණය කරලා පිරූ පාරමිතා බලගන්වල එදා ඇසතු බෝධි මූලයේදී ධර්මය උදගන්වල තෙදගන්වල බලගන්වල නැනගන්වල ලෝකයා හමුවට ඉදිරිපත් කළේ ආයාචන කියන සූත්‍රයේදී පවා කරුණු ගොනු කරලා තිබෙනු. ඔබ වටහා ගත යුතු කාරණාව කිම බොහොමත්ම අමාරුවෙන් දුෂ්කරතා මැදෙහි වටහා ගත්ත මේ ධර්මය අනේ පින්වත්නි අපට පැහැදිලි කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොමත්ම කරුණාවේ මහා කරුණාවෙනුයි උන් වහන්සේ මේ ධර්මය අපට පැහැදිලි කළේ. එහෙම පැහැදිලි කරලා දීපු ධර්මය අපි පුරුදු නොකළොත් පුහුණු නොකළොත් ජීවිතයට ඈඳාගත්තේ නැතිනම් අපට සිදුවන විපත නවත්තන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ දහම මතක තියා ගන්න ඕනේ ප්‍රායෝගිකව පුරුදු කළ යුතු දහමක්. ගැලවුම් කාරයෝ සිටින ගැලවුම් කරුවන් සිටින දහමක් නෙමෙයි. ඔබ කරන දේ ඔබටමයි ඵල පිණිස පවතින. එය හොඳ දෙයක් හෝ වේවා නරක දෙයක් හෝ වේවා මේ උභය කාරණාවන්ම මේ කාරණා ද්වයම ඔබටමයි පවතින. මාර්ගය පෙන්වලා දුන්නා එදා ඒ මාර්ගයේ ගමන් කරන එක ඔබ සතු වගකීමක්. එයට වගකී යුත්තේ ඔබමයි. ඔබ වරද්දවා ගත්තොත් වරද්දවා ගත්තු තැන නිවැරදිව සකසා ගත යුත්තේ ඔබ. ඔබට මේ මොහොතේ හිතේවි අනේ ස්වාමින් වහන්ස මට මෙන්න මේ කියන කාරණාව මම දැනුයි තේරුම් ගත්තේ මම වැරද්දක් තමයි කරලා තියෙන්නේ කියලා. අබ්බාමුත්තෝව චන්දිමා වලාකුළු මැදයෙන් මිදුන හඳ ආකාශේ
යම්සේ බබලන්නේද වැරද්ද වැරද්ද හැටියට අච්චයන් අච්චයතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති ආයතින් සංවරං ආපජ්ජති ඒ මොහොත තුලම එය වැරද්දක් හැටියට දැකලා ඒ වෙලාවෙම වටහා ගන්නට පුළුවන් නම් අන්න ඒක වටිනවා කියලා විමලයන් වහන්සේ වදාළේ පින්වත්නි ඒ නිසා නිවැරදි ධර්ම මාර්ගයක් ලැබිලා තියෙනවා අපට පුරුදු කරන්නට පුහුණු කරන්නට අවබෝධ කරගන්නට නියම තත්තු පරිද්දෙන් සාධනය වන ධර්මයක් ලැබිලා තියෙද්දී මිත්‍යා දෘෂ්ටිය හඹාගෙන යන්නට අවශ්‍ය නැහැ ඒ නිසා එදා මහින්ද මහරහතන් වහන්සේ ලක් රටට වැඩම කරලා මේ ආර්ය ධර්ම පරයාය වදාලා එදා ලක් ධරණී තලයේ පිහිටවපු පිහිටිය මේ ධර්මයේ උත්තරීතර භාවය වටිනාකම මේවන විට මොනතරම් වෙහෙර විහාරස්ථාන හදලා මේ ලංකාව ලක් රට බෞද්ධ රටක් කියලා පෙන්වුවත් පළක් නැහැ ලක් රට තුල වාසය කරන ජනී ජනයා තුල පින්වත්නි ගුණ ධර්ම නැතිනම් සීලාදි ගුණයක පිහිටලා නැත්තම් මොන තරම් දහමක් ලැබුණා කියලා අපි පුරසාරං කියෙව්වත් වැඩක් නැහැ ඒ නිසා මේ දහම බබලවන්නට අවශ්‍යයි නම් සෝබනය වන්නට අවශ්‍යයි නම් අනේ මේක ජීවිතයට ඈඳාගෙන ප්‍රායෝගිකව පුරුදු කරන්ට පුහුණු කරන්ට අදාළ තැනට ධර්මය ගලප ගන්න එය වටිනවා කියලයි මම පැහැදිලි කරන්නේ මගේ මතයක් නොව එය බුදුරජාණන් වහන්සේම වදාළ කාරණා එවිටයි මෙය ප්‍රාතිහාර සහිත දර්ශනයක් දේශනයක් බවට පත්වන් සප්පටිහාරියාහං භික්කවේ ධම්මං දේසේ මේව ප්‍රාතිහාර සහිත දේශන ප්‍රාතිහාරය වන්නට නම් මහින්ද මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස මේ ලක් ධරණී තලය තුල පිහිටවපු මේ ශාසනය සුගතයන් වහන්සේගේ අනුශාසනාව ලක් රට තුල බබලන්නට අවශ්‍යයි නම් ප්‍රායෝගිකව දහම පුරුදු කළ යුතුමයි එසේ පුරුදු නොකර මේ දවස මෙහිම වටිනවා මහින්දාගමනයයි උනේ දහමයි අපට ලැබුණේ මෙන්න මේ කියන සීමාවෙම කල්ප කාලාන්තරයක් ජීවත් වුණත් පිහිටවපු ධර්මයෙන් පළක් නැත ඒ නිසා මතක තබා ගත යුතුයි මේ ධර්මය බබලන්නට නම් ලක් රට තුල මේ ධර්මකාමී මිනිස්සු ධාර්මික ජනතාව බිහිවන්නට අවශ්‍යයි නම් පින්වත්නි වාර්ෂිකව මේ දිනය මහත්තු සීලාදි ගුණධර්මවල පිහිටලා ඉහළ ස්තරයකට අරගෙන බබළුවන්නට කරන උත්සාහය ඔබගේ මනෝභාව වෙනස් කරන්නට උත්සාහ දරනවා නම් එය හරිම වටිනව. එයයි කල යුත්තේ එයමයි දර්ශනයකින් විය යුත්තේ. ඒ කාරණාව අපි අද එසේ සිහිපත් කළේ අද පොසොන් පුර පසළොස්වක් පොහොය දවස නිසා බොහෝ පිරිස් නිවෙස්වලට වෙලා උපෝසතය සමාදන් වෙලා සීලාදි ගුණධර්මයන් තුල පිහිටුවාගෙන බොහොමත්ම සංවරයෙන් යුක්තව අද දවස ක්‍රමයෙන් ගත කරා ඒ නිසා අදහස් කළා බණපදයක් කියන්නට ජීවිතය හදාගන්නට අවශ්‍ය කරන මේ ධර්ම පදයක් දේශනා කරන්නටයි අදහස මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කළේ දීඝ නිකායේ සඳහන් වන මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගතව පවතින පාලි පාඨයකුයි මුලදී අපි ඉදිරිපත් කළේ මේ කාරණාව ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාව
දම්සක් පැවතුම් සූත්‍රය කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයයි උදගන්වල බලගන්වල තෙදගන්වල දේශනා කළේ. අවසාන බුද්ධ වචනයේදීත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ ඒ කාරණාවමයි. මුලදී දුක දුකට හේතුව නැති කිරීම නැති කිරීමේ මග පහදලා දුන්නා වගේම අවසාන බුද්ධ වචනය සිරිමුව මඩලින් වදාළේ. ඇතිවන සියල්ලම කාලයාගේ ඇවෑමෙන් නැති වෙලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ එදා බුද්ධ කෘත්‍යය නිම කරලා සැවතේ ඉඳලා මගට පිළිපන් මොහොතේ පටන් මල්ල රජ දරුවන්ගේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනයට වැඩම කරන වේලාව දක්වාම පින්වත්නි මේ ශරීරයේ තිබෙන අනියත භාවය මේ ශරීරයේ තිබෙන ව්‍යයවන භාවය ලෝකයා හමුවෙහිදී පැහැදිලි කරමින් පහදා ලමිනුයි මගදිගේ වැඩම කළේ. කුදු උන ශරීරයෙන් පෙන්නුම් කළා තුන්ලොවක් සැනසුවත් අසහාය ධර්මයක් දේශනා කළත් මමත් මිනිසෙක් මට වෙන්නේත් මේ ටිකම තමයි. මට මේ ටික වෙනවනම් නුඹලා ගැන කවර කතාද කියන එක පෙන්නුම් කරන්නටයි අර ශරීරය ක්‍රමයෙන් කුදු වෙන රටාව පෙන්නුම් කළේ. පින්වත්නි මම මුලදී මතක් කළා මේ ධර්මය ප්‍රායෝගිකව පුහුණු නොකළොත් පළක් නැහැ කියලා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙහෙමයි මෙහෙමයි කියලා මොන තරම් අර්ථකතන ඉදිරිපත් කළත් පළක් තියෙයිද යථා ස්වરૂපය පෙන්වන්නේ නැතිව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන මොහොත දක්වාම පැවති ඒ දේහයට මෙහා ජීව මානව වැඩ ඉඳද්දී මුල් කාලේ එනම් බුද්ධත්වයට පත්ුණ කාල පරාසයේ ඒ රූපකාය මොන තරම්නම් ලස්සනද මනහරද මේ රූපකායට බැඳීම් ඇති කරගත්තු ඇලීම් ඇති කරගත්තු පිරිස් හිටියා. මේ රූපකාය ක්‍රමයෙන් දිราපත් වෙනවා කියලා ව්‍යය වෙනවා කියලා ලෝකයාට පෙන්눔 කළා. ඒ ශරීරය ඔස්සේ තමයි සිහිපත් කළේ අවසාන මොහොතට වැඩම කරන වෙලාව. ශරීරය ඉදිරිපත් කළා මගේ ශරීරයක් දැන් කුදු වෙලා. අනිච්ච දුක්ඛ අනත්තං යථා භූත ඥාන දස්සනේන පස්සි තබ්බං තං විපස්සනාති වදාමි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මහණෙනි නුඹලට මගේ ශරීරය දැක්කම මනවින් වැටහෙන්න ඕන. පාරමී ධර්ම පූර්ණය කරලා මුළු මහත් තුන් ලොවක් බබළුවාගෙන බුදු උන මට මේ දේ සිදු වුණා නම් ඉන් එහා සිටින සත්වයෝ ගැන කවර කතාවක්ද? බුදුරජාණන් වහන්සේ වදාළේ අනිච්ච දුක්ඛ අනාත්ත අනිත්‍ය දකින්න දුක දකින්න මේක මට කියලා ගෙනියන්න දෙයක් නැහැ කියලා ඔබ වටහා ගන්න. තං විපස්සනාති වදාමි එයයි විදර්ශනාව විය යුත්තේ. ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ මුල් රූපකායත් අවසාන රූපකායත් දෙස බැලුවහම වෙනස වැටහෙනව. එනිසා උන් වහන්සේ එය සිහිපත් කළේ. ක්‍රමයෙන් සියලුම නුවර පසු කරමින් ගම් දනව් නියම්ගම් නගරාදිය පහු කරලා කුසිනාරා නුවර මල්ලරජ දරුවන්ගේ සාලවනේට වැඩම කළා. සාලවනේ වැඩ ඉන්න සුගතයන් වහන්සේ ස්කන්ධ ධාතුවෙන් නිවෙන වග දැනගත් ප්‍රදේශවාසීන් වගේම රාජ රාජ මහා මාත්‍යාදීන් පවා ස්කන්ධ ධාතුවෙන් පිරිනිවෙන බුදුරජාණන් වහන්සේව දකින්ද පැමිණි.
පිංවත්නි අහස් කුස පුරාවටම දිව්‍ය විමාන මවාගෙන දෙවිවරුත් වැඩම කළා මදාරා මල් ඉසිමින් සුගතයන් වහන්සේගේ මේ පරිනිර්වාණය දකින්නට වැඩම කරපු දෙවිවරු සක්හඬ පිඹිමින් සක්‍ර දේවේන්ද්‍රයා වැඩම කළා කියලා පෙළ පොත්වල අටුවාවේ විස්තර කරලා තිබෙනවා මේ සෑම පසුබිමක් දෙසම බැලුවහම අපට තේරෙනවා මොන තරම් බලයක් පතුරුවාගෙන කවුරු ලෝකෙ හිටියත් ඒ කෙනාට මේ ඉරනමට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ ලෝකෙ හිටපු මහා උදගන්වපු තෙදගන්වපු බලය පතුරුවාගෙන හිටි චරිතට එහා මේ ලෝකයක්ම සනසවාගෙන සැනසিলা ධර්මය වටහාගෙන ඒ ධර්මය ලෝකයාට මැනවින් පහදාලමින් හිටිය අසහාය නායකයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ අසහාය නායකයන් වහන්සේටත් මේ ඉරනමට මේ ධර්මතාවයට මුහුණ දෙන්නට සිදු වුණා නම් පින්වත්නි අපි ගැන කවර කතාද කිසිවක් නැහැ කතා කරන්නට ඒ නිසා යමක සාල මූලය බුදුරජාණන් වහන්සේට පනවලා තිබුණ මේ ආසනය මතට බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ ආසනයේ වැඩ ඉඳගෙන විමසලා බැලුවා වටපිටාව පිළිබඳව පෘථග්ජනයන් වහන්සේලා හඬනව වැළපෙනව කඳුළු වගුරුවමින් හඬමින් සිටින වග දැක්කා ඒ වගේමයි මාර්ගස්ත පලස්ත ආරයන් වහන්සේලා එකත් පසෙකට වෙලා ධර්ම සංවේගය උපදවාගෙන මේ කාරණාවට මුහුණ දෙන්නට සූදානම් වෙනව දෙවිවරු දිව්‍ය විමාන මවාගෙන අහස් තලයේ වැඩ ඉන්න මිනිස්සුත් එකත් පසෙකට වෙලා හඬනවා ලෝකයා දෙස බැලුව විමලයන් වහන්සේ ඒ වෙලාවේ සිරිමුව මඩල විවර කරලා වදාලා හන්දදානි භික්කවේ යාමන්ත යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි මම නුඹලවයි මම්මේ අමතන් මේ කියන කාරණාව හොඳින් අහගන්නට ඕනේ මේ කාරණාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ මේ ලෝකේ යමක් ඇති වුණාද සංස්කාර හැටියට හේතු ප්‍රත්‍ය සමවායෙන් යමක් නිර්මාණය වුණාද ඒ නිර්මාණය වුණ සෑම දෙයක්ම උපන් ස්වභාවයෙන්ම වැය වෙලා යනවා විනාශ වෙලා යනවා යමක් නිර්මාණය කළාද නිර්මාණය කරපු දෙයටත් එය එසේමයි යමක් නිර්මාණය වුණාද නිර්මාණය වුණ දෙයටත් එය එසේමයි අනන්ත කටුක දුක්ඛිත දුක් වේදනා විඳිමින් සසර පුරා සැරිසරලා මේ සත්ව ප්‍රජාව තුල කවර සත්වයෙක් වෙලා උපන්නත් ඔහුට සිද්ධ වන්නේම උත්පාද හිටි භංග කියන මේ අවස්ථා තුනට මුහුණ දෙන්නට ටික කාලයක් උපත ලබලා පවතිනව ඒ පවතින කාලය තුලත් ක්‍රමයෙන් විපරිණාමයටයි පත්වන් විපරිණාමය ක්‍රමයෙන් ගොස් වැටෙන්නෙම භංග භාවයට ඒ නිසා ගස්ගල් පර්වත ඇලදොල ගංගා මනුෂ්‍ය වර්ගයාගේ පටන් මේ සමස්ත ලෝකයේ අජීවී සජීවී සෑම වස්තුවක්ම විනාශ වෙනවා කියන එක මහණෙනි ශ්‍රාවක ඇත්තනි මේක තේරුම් ගත යුතුය බුදු උනා කියලා බුද්ධත්වයටපත් උනා කියලා මරණයෙන් ගැලවෙන්නට බෑ කල්පයක් වැඩ හිටියත් කල්පය ගෙවෙන තැනදී ආයු කාලය අහවරනම් මනුලොවින් සමුගෙන යා යුතුය ඒ නිසා
හේතු ප්‍රත්‍යය සමවායෙන් හටගත් සියල්ල වෙනසෙන බව පිනැති ඔබද වටහාගත යුතුය. එවිට පුළුවනි පින්වත්නි යහපත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න. අදාළ තැනට ධර්මය ගලප ගන්නට පුළුවනි. යම් කිසි කටුක දුක්ඛිත දුක් වේදනාවක් දෝමනස්සයක් එන වෙලාවට එහි යථා ස්වභාවය දකින්නට පුළුවන්. මට විතරක් නෙමෙයි මේ විපත වෙලා තියෙන්නේ බොහෝ පිරිසකට මෙය එසේ වෙලා තිබෙනවා. ඒ නිසා මේක නිවැරදිව මම තේරුම් ගන්නට ඕන කියලා මේ ධර්මය අදාළ තැනට ගලපන්. එයටයි කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා. එදා බුදුරජාණන් වහන්සේ මේ මලරජ දරුවන්ගේ සාල වනේ යමක සාල මූලයේදී සිහිපත් කරපු කාරණා දෙකක් විශේෂිතයි. මොනවද ඒ කාරණා දෙක? අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදේන කීවේ පින්වත්නි අප්‍රමාදීව. ඒ කියන්නේ පමා නොවි. සම්පාදේත කීවේ රැස් කරගන්න කියන එකයි, සම්පාදනය කරගන්න කියන එකයි. කල් යව යව ඉන්නට එපා. වහ වහාම මේ කියන කාරණා රැස් කරගන්න කියලා වදාල්. මොනවද රැස් කරගන්න කියලා වදාල්? කුසලය රැස් කරගන්න, පින රැස් කරගන්න. කුසලය රැස් කරන්නට කීවේ කුමකටද? දස සංයෝජන පංච නීවරණ කියන මේ බන්ධනයන්ගෙන් නිදහස් වෙන්න. සසර නැමැති මේ මහා බන්ධනයෙන් ගැලවෙන්නට නම් ඔය ප්‍රධාන මූලයන් සිඳ දමන්නට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට නම් කුසලය දියුණු විය යුතුයි. කුසලය කීවේ දක්ෂතාවය. ප්‍රයත්න දැරිය යුතුයි, වීරිය ඇති කරගත යුතුයි. මම අද මේ මනුස්ස ලෝකේ අංග විකලත්වයකින් තොරව ශරීර අංග පසඟ වල ඌන භාවයකින් තොරව සර්ව සම්පූර්ණ මිනිසෙක් හැටියටයි මම අද උපත ලැබලා ඉන්නේ. මෙහෙම උපත ලැබපු මට කිසිම අඩුවක් බාහිර අභ්‍යන්තරික වශයෙන් නැහැ. ඒ නිසා මේ ධර්මය මට මනවින් පුහුණු කරන්නට පුළුවන් නේද කියලා හිතලා මේ ධර්මය ඒ වෙලාවෙම ජීවිතේට ගලපගන්න. ප්‍රමාදීව හිටපු නිසා තමයි මේ දක්වාම සසරේ ආවේ. අප්‍රමාදී වෙලා තිබුණා නම් පින්වත්නි අද මෙතන අපි නැහැ. සිතේ ගති වදාලා කිහිපාකාරයකින්. කල්ල චිත්තං, මුදු චිත්තං, උදග්ගු චිත්තං, විනීවරණ චිත්තං, පසන්න චිත්තං, ඔය ආදි වශයෙන් සිතේ ස්වභාව විස්තර කළා. රළු ගතියෙන් සිත මුදවන්නට ඕන. සිත මෘදුභාවයට පත් කරගන්න ඕන. නීවරණයන්ගෙන් නිදහස් වෙන්න ඕන. ප්‍රසන්න සිතක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම මේ සිත තමන්ට ඕන විදිහට හසුරුව ගන්නට පුළුවන් වෙන්න ඕන. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ මිනිස්යාගේ මානව වර්ගයාගේ මේ මනෝභාවය සකසන්න. පින්වත්නි මනස කියන එක තමන්ව උත්තරීතර තත්වයටත් ගෙනියන්නට පුළුවනි, නීච තිරිසන් තත්වයටත් ගෙනියන්නට පුළුවනි. අංගුත්තර නිකායේ ඒකක නිපාතේදී ඔය කාරණාව වදාලා. කෙසේද වදාලේ? නාහං භික්කවේ ඒක ධම්මං සමනුපස්සාමි. යං ඒවං අභාවිතං අකම්මනියං හෝති යදිදං චිත්තං. මේ සිත තමයි මිනිස්සයව හොඳ මිනිස්සයෙක්ද, තිරිසන් සත්වයෙක් හා සමාන මිනිස්සයෙක්ද කියන එක තීරණය කරන්නේ.
मनस तुल गति ऐति वेन वनं मनो भाव ऐति वेन वनं यहपत मनो भाव एकेना पिंगवत्नी यान्निम यहपत करा ऐतिवेन निम दुष्ट दुर्जन नीच वनचारी अदहस न एकेना यान्निम वैरदि पैत्त कटा एवा नवत्तान्नत विशाल प्रयत्नयक् दरन्नतो ए निसा मे मनस सकसा गैनीम विशेषेन अवश्यय अप्रमादी वेंट कीवे एनिसा प्रमाद उनुत यंड वेन्नेम अपिट तवत इदिरी गमना अप्रमादी उनुत एसे यायुतुव पवतिन गमनें अडकोटसा खरी निमा करान्नत पुलुहनी नतर करान्नत पुलुहनी ए वगेम मुन बहं से वदाला इद भिक्कवे अपमादेन संपादेत महानेनि मेहि अप्रमादीव संपादनय कलयुत्ते ऐद कुसल मेहिदी कुसल अप्रमादीव रसकलयुत्ते ऐद कियन प्रश्नयत बुदुरजानन वहन्सेम पिलितुरु लबला दुन्ना अप्रमादी वेंट कीवे कुसलय रसकर गन्नत एय कारणा पहक निसा पलविनी कारणाव तमय दुर्लभो बुद्धुप्पादो लोकस्मि मे लोकये बुदुरजानन वहन्से नमकगे उपत कियान्ने बहुमात्म दुर्लभ दया अपट हितेन हितेन वेलावट बुधुवरु दकिन्नट पुलुहां कमक नै आयाचन हेतुनावा पत्तनाय हेतुनावा यदुवत् प्रार्थना कलत् अनेमे काले मे अद मट बुदुरजानन वहन्से नमक दकिन्नट ओन कियला मोन तरं प्रार्थना कलत् आयाचना कलत् पिंवत्नि एय सिदुवन्ने नै मेय बुदुरजानन वहन्से नमकगे उपत कियन एक लेहेसियें पहसुवें सिद्धवेने एकक् नेमे बोधिसत्वयन वहन्से नमक हेटियट बोधिकारक धर्म पूरणय करला संपूर्ण उन दवसट मे मनुलोवट वेडम करान्ने ए बुद्ध राज्यत्वयट पत्वन्नट ए दक्वा मोन तरन्नं दुक्कम कटलु वलट मुहुन देन्नत सिद्ध वेनवत अपदान पालिये पुब्ब कम्म पिलोतिक अपदान संपूर्ण विस्तरयक्म संदहन बेनवा अनुत्तत्त सरासन्ने रमनीये सिला तले नाना रतन पज्जोते नाना गंध वनांतरे महता बिक्कु संगेन परेतो लोक नायको आसीनो व्याकारी तत्त पुब्ब कम्मानी अत्तनु अनव तप्त विल समीपयेदि रमनीये सिला तले सुंदर लस्सन गल तलावक मतदि नाना रतन पज्जोते नोयेक मिनी मुतुवलिं गैवसुन नाना गंध वनांतरे नोयेकुत सुवंद विहिदेन वनयक वेडइंदला महता बिक्कु संगेन भिक्षुन वहन्सेला पिरिवरागेन परेतो लोकनायको सियाल्ल अवबोध करगत्तो लोकनायकयन वहन्से आसीनो व्याकरी तत्त एतन वेड हिंदिमिं पुब्ब कम्मानि अत्तनु तमंगे पेरकरन लद देवल कर्मयन पिलिबंदव इदिरिपत् कला पुराकृत सिद्धीन सियाल्लम इदिरिपत् कल वग मे अपदानये संदहन बेनव एतनदि वेटहेनवा मे तरन दुष्करता हमुवेहिदि वीर्यय उत्साहय अत् नोहल शास्त्रु वरयेक नेद अपे शास्त्रु वरयन वहन्से कियल ए वटिनाकम दिय युतु इनं ए तरन दुष्करता हमुवे विटक कर्मयनुत्र रसुना विटक ए कर्म विपाकत बोसत अवधिये दिलबुना बुद्धत्वयट पत्वेलात ए कर्म विपाक लबेमिं पवतिय दुष्करता विंदा दुष्कर क्रिया करपु काल पराशय इतनदित कर्म विपाके कोई लबुने कियला संदहन बेनवा
පින්වත්නි එහෙව් බාධක හමු වේ සියල්ලම ජයගෙන තමන්ගේ ඉලක්කය කරා ඇවිත් මේ සංසාර කතරෙන් මේ සසර ගමනෙන් සත්වක මුදවනවා කියලාමයි අදහස් කළේ එය අප්‍රමාදයමයි ප්‍රමාද නොවි කටයුතු කිරීමේ ඵලයමයි එහෙ උසාස්ත්‍රෝ වරයෙකුගේ ශ්‍රාවකයෝ බවට පත්වීමට ලැබීම මොන තරම්නම් භාග්‍යයක් ඒ නිසා උන් වහන්සේ වදාලා මේ ලෝකයේ බුදුවරයෙක් පහළ වෙනවා කියන එක බොහොම දුර්ලභ කාරණාවක් කියලා දුර්ලභෝ manussත් පටිලාභෝ මිනිසත් බව ලැබීමත් දුර්ලභම දෙයක් ඒ මිනිසත් බවත් අංග විකල භාවයකින් තොරව මන්ද මානසික භාවයකින් තොරව ලැබීම භාග්‍යය මනුස්ස ලෝකේ මිනිස්සෙක් වෙලා ඉපදිලා වැඩක් නැ කතා කරන්න බැරි නම් කන් ඇහෙන්නේ නැතිනම් ශ්‍රවණ කෘත්‍යය පහසුතා නැ ශ්‍රවණ කෘත්‍යය මනවින් පිහිටලා නැතිනම් බුදුබණ පදයක් අහන්නටත් හැකියාවක් නැ ඇවිදින්නට දෙපයට වාරු නැතිනම් දෑතින් සහත්තේන දානං දාතබ්බං සිය දෑතින් දානයක් දෙන්නට හැකියාවක් නැතිනම් ඒ දෑත්වලට වාරු නැතිනම් දෙපයට වාරු නැතිනම් පිම්බිමකට එළඹෙන්නට තරම් ශක්තියක් නැතිනම් ඒ මනුස්ස භවෙන් ඇති ඵලය කිම පිංවත්නි මනවින් වටහා ගන්නට තේරුම් ගන්නට මේ ජීවිතය බොහොම සර්ව සම්පූර්ණව ඔබට මට ලැබිලා තියෙනවා මේ පරිපූර්ණ මනුෂ්‍යත්වයක් හැටියටම නිර්මාණය කරගත්තේ නැතිනම් පින්වත්නි ඊගාව භවය කොතනින් කෙලවර වෙයිද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ දුගතියේ උපත ලැබලා දුගතියේ විඳවන පිරිස් ඕනේ තරම් ඉන්නවා සාරිපුත්තයන් වහන්සේගේ අද්භව පහකට පෙර මෑණියන් වහන්සේ දුගතියේ උපන්නා හේතුව සංඝයාට ගරහපු එක සිල්වතුන් වහන්සේලාට ගරහපු එකයි හේතුව ඇය එදා මේක ලක්කන සංයුක්තෙත් සඳහන් වෙනවා පේතවත්තුෙත් සඳහන් වෙනවා මෙතනදී සිහිපත් කරනවා සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන වෙලාවේ මහා විලාප දෙන හඬක් ඇහිලා ඒ විලාපය එන දෙසට වැඩම කළා වැඩම කරපු වෙලාවේ පඳුරක් යට ඉඳලා නග්න ස්වරූපෙන් නග්ගෝ හුත්වා නග්න ස්වරූපයෙන් ස්මතු වුණා නග්න ස්වරූපයෙන් ස්මතු වෙලා ආහාර පාන කිසිවක් නැ මුළු ශරීරයම බොහොමත්ම අප්‍රසන්නයි මස්වැදලි එල්ලෙනවා මෙය දුටු වහාම අප්‍රසන්න භාවයමයි ඇතිවන්නේ ඒ නිසා මුන් වහන්සේ දුටු වහාම කල්පනා කළේ පෙර සසරක කරපු පාප කර්ම විපාක දීලා වෙන්න ඕන මේ තරම් දුක්ඛිත ස්වරූපෙන් මේ ප්‍රේතිය විඳවන් කියලා මෙතනින් බැහැර වෙන වෙලාවෙම මුන් වහන්සේගේ හමුවෙහිදී ඇය සිහිපත් කරනවා පුතේ උඹ මං දිහා බලලා ඔහොම අහක බලාගෙන යන්න එපා අහංතේ සකියා මාතා පුබ්බේ අඤ්ඤාසු ජාතිසු උප්පන්නා පෙත්ති විසයන් කුප්පි පාස සමප්පිත මම නුඹේ අම්මා මීත අද්භව පහකට පෙර මම නුඹේ මෑණි අනේ පුතේ එදා කරපු පාප කර්මයක් නිසා තමයි අද මම මේ പ്രേත ලෝකෙ ඉපදුනේ මට කන්නට බොන්නට යමක් නැ අඳින්න පළඳින්න වස්ත්‍රයක් නැ පුළුහං නම් මාව මෙතනින් බේරන්ට කියලා මෑය සිහිපත් කළා මුන් වහන්සේ ඒ පිළිබඳව විමසලා බැලුවා
අද්බව පහකට පෙර මෑණියෝ මේ ප්‍රේතිය කියපු කතාව ඇත්ත. ඒ නිසා මුන් වහන්සේ විමසනව කළ යුත්තේ කුමක්ද? නුඹව ප්‍රේත විෂයෙන් ගලවන්නට ඕනෑ නම් කළ යුත්තේ කුමක්ද කියලයි ඇහුවේ. ඇය කීවා දේහි පුත්තකමේ දානං දත්වා උද්දිසාහිමි. අපේව නාම මුංජෙය පුබ්බ ලෝහිත භෝජන. මම කැමති මෙතනින් නිදහස් වෙන්නට. ඒ නිසා දේහි පුත්තක මේ දාන මං වෙනුවෙන් දානයක් දෙන්න. දත්වා උද්දිසාහිමි. දීලා ඒ පින මට අනුමෝදන් කරන්න මෙතනින් ගැලවෙන්න පුළුවන් මට. අපේව නාම මුංජෙය පුබ්බ ලෝහිත භෝජන. මෙතනින් ගැලවිලා යනවා කියන්නේ මම ලේ සැරව මල මුත්‍රාදිය අනුභව කරපු තැනින් නිදහස් වෙනව. චඩ්ඩිතං කිපිතං කේලං සිංගානිකං සිලේ සුමං. කෙල සොටු සැරව මල මුත්‍රාදිය තමයි මම මේ දක්වාම ආහාරයට ගත්තේ. අදින් පස්සේවත් මට නිදහසක් ලැබෙන්නට ඕන පුතේ. එනිසා දන් දීලා පින් දෙන්න කීවා. මෙය කියපු වහාම මුන් වහන්සේ පින්දාහාරය ලබාගෙන විත් වෙහෙර වැඩ සිටිය රහතන් වහන්සේලාට පිළිගන්වලා මැගේ නම් ගොත් සිහි කරලා පින් අනුමෝදන් කළා. දුගතියෙන් ගැලවුණා ඇය සුගතියේ පිහිටියා. පින්වත්නි, මේ සැප සදාකාලිකද? අභිධර්ම පිටකේ විභංග අට කතාවේ ධම්මහදය විභංග අට කතාවේ සඳහන් වෙනවා, උක්කිත්තා පුඤ්ඤතේජේන කාම රූප ගතින් ගතා බවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති දුගති. මනුස්ස ලෝකේ ඉඳද්දී තමන්ට කියලා කුසලය දියුණු කරගත්තේ නැති, පින දියුණු කරගත්තේ නැති කෙනෙක් දුගතියේ ගිහින් උපත ලැබුවට පස්සේ ඒ කෙනාට මිය ගියාට පස්සේ ලැබෙන පින, කවරෙක් හෝ අනුමෝදන් කරන පින අනුමෝදන් වෙලා සුගතියේ ගිහිල්ලා උපදිනවා. උක්කිත්තා පුඤ්ඤ තේජේන පිනේ බලෙන් මොසවාගෙන යනවා. කාම රූප ගතින් ගතා කාමාවචර දිව්‍ය තලවල උපරිම සැපත් භුක්ති විඳිනවා. බවග්ග තම්පි සම්පත්තා මෙය නවතින්නේ බවාග්‍රය දක්වාම සැප විඳලා. ඒ කියන්නේ භව අතරින් උච්චතම අවස්ථාවටම සැප විඳිනවා. අනේ කවර ඵලයක්ද? පුන දුක්ගතින් ආගච්ඡanti. නැවත පෙරලා හිටපු තැනටම එනවා අර පින පිරිහුණාට පස්සේ. හේතුව කිම එසේ වන්නට? තමන්ට කියලා ජීවිතයක් තියෙද්දී එය සාර්ථකව ගොඩනගා ගත්තේ නැති එකයි හේතු. එනිසයි වදාලේ manussත්තං පරම දුර්ලභෝ, මිනිසත් බව දුර්ලභම කාරණාව. ලැබුණ මිනිසත් බවය විනාශ කරගන්ට එපා කියන එකයි එහිදී සිහිපත් කළේ. ඒ වගේම දුර්ලභා සද්ධා සම්පatti. දුර්ලභා සද්ධා සම්පatti කීවේ ශ්‍රද්ධා සම්පත්තියක් දුර්ලභයි. පින්කම් ගණනාවක් කළත් අවසානයේදී නම නොකීවොත් කී දෙනෙක් නම් පින්වත්නි විරසට වෙනවද? කී දෙනෙක් නම් අමනාප වෙනවද? මේ මගේ නම පැටලුවා නේද? මේ හැමෝගෙම නම් කියලා මගේ නම විතරයි පැටලෙන්නේ. මොකක් හරි තරහක් ඇති කියලා දැන් බලන්ට කරපු පින්කම පිළිබඳව නෙමෙයි සිතුවිලි. තමන්ගේ නම පැටලුන එක ගැනයි මේ මනෝභාවය යන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක නාම ගෝත්‍ර සටහනට එන එකක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති ගෞරවය ප්‍රසාදය. සත්තු ගාරවත, ධම්ම ගාරවත, සංඝ ගාරවත, හිරි ගාරවත, උත්තප්ප ගාරවත, සමාධි ගාරවත, සික්ඛා ගාරවත කියලා ආකාර හතකින් ඉදිරිපත් කළා. එහි මුල්ම කාරණා තුන තමයි සත්තු ගාරවත. ශ්‍රද්ධාව තියනවා නම් ශාස්ත්‍රූ ගෞරවය තියෙනවා.
ශ්‍රද්ධාව තියනවා නම් ධම්මගාරවතා ධර්මය පිළිබඳව ගෞරවයක් තියෙනවා. ශ්‍රද්ධාව තියනවා නම් සංඝේ තිබ්බ ගාරවෝ සංඝයාට තියුණු ගෞරවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගෞරවයක් එපමණයි. ධර්මයට ගෞරවයක් එයත් එපමණයි. හැබැයි පින්වත්නි මෙතනදි සුගතයන් වහන්සේ වචනයක් යොමු කළා සංඝේ තිබ්බ ගාරව. සංඝයා කෙරෙහි තියුණු ගෞරවයක් තියෙන්න ඕන. එසේ වදාලේ ඇයි? එයටත් හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඔබ දන්නවා මේ කාලය වෙන විට බුදුරජාණන් වහන්සේ ලෝකේ නැහැ කියලා. ඒ වගේම උන් වහන්සේගේ ධර්මය තියනවා කියන්නේ ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කළා. උන් වහන්සේගේ ධර්මය ග්‍රන්ථාරූඪ කරලා තිබුණත් පින්වත්නි එය පහදලා දෙන්නට ශ්‍රාවකයෝ නැතිනම් ඵලයක් නැහැ. ඒ නිසයි කීවේ මම නැතත් නැති කාලෙක මගේ ශ්‍රාවකයෝ මේ ධර්මය නිවැරදිව සමාජගත කරනු. ඒ නිසා මේ ධර්මය නිවැරදිව සමාජගත කරන ඇත්තන්ට තියුණු ගෞරවයක් ඔබ සතුව තිබිය යුතුයි කියන එකයි එදා උන් වහන්සේ වදාළේ. ඒ නිසා සෑම කෙනෙකුම සිහි තබා ගත යුතුයි මේ කියන කාරණාව පිළිබඳව. ශ්‍රද්ධාව කියන්නේ ලෙහෙසියෙන් පහසුවෙන් පිහිටන එකක් නෙමෙයි. එය කොටස් ගණනාවකින් විස්තර වුවත් කියන්නට වෙලාවක් නෙමෙයි. මතක තබා ගන්නට තථාගත ධර්මය නිවැරදිවම ජීවිතයට ඈඳා ගන්නට උත්සාහ කරනවා වගේම ජීවිතය තුළින් ශ්‍රද්ධාවත් ස්මතු කරවලා ගන්නට. එය බොහොමත්ම වටිනවා. දුර්ලභා පබ්බජ්ජා. ඊගාව කාරණාව වදාලා පැවිද්දත් දුර්ලභයි. පින්වත්නි පැවිද්ද කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. තම තමන්ගේ තමන්ව මේ මනුලොවට දායාද කළ දෙමව්පියන්වත් අතහැරලා මව්පියන්වත් අතහැරලා ඊ බැඳීම් රාශියක් තිබ්බ තැනකිනුයි ගැලවිලා එන්නේ. ඒ ගැලවිලා එන එකත් ලේසි වැඩක් නෙමෙයි. එක පැත්තකින් හඬනවා වැළපෙනවා අනේ යන්න එපා ඔයා යන්න එපා කියලා. සසර පුරුද්දක් තියනවා නම් කවුරු විලාප දෙදී හැඬුවත් පින්වත්නි මේ අරිහත් ධජය දරන්නට පින තියනවා නම් ඒ කෙනා එනවා කුමක් වටහාගෙනද? සම්බාධෝ යං ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්බෝකාසෝව පබ්බජ්ජා ඉතිදිස්වාන පබ්බජි. අයං ගරාවාසෝ සම්බාධෝ. මේ ගිහි ගෙදර කියන්නේ නිවස කියන්නේ ප්‍රශ්න වැඩි තැනක්, ගැටලු වැඩි තැනක්. රජස්සා යතනං ඉති කෙලෙස් හටගන්න උත්පත්ති ස්ථානය තමයි ගිහි නිවස කාමභෝගී ගිහි වාසය තියෙන තැන. බලන්ට ප්‍රශ්නයක් පටන් ගත්තහම ඒක ලිහලා අහවර කරන්නට කලින් තවත් ප්‍රශ්නයක් මතුවෙලා කොතනින්වත් පින්වත්නි කෙලවරක් නැහැ. ඒ නිසා මේක කෙලවරක් දකින්න පුළුවන් තැනක් නෙමෙයි. රජාපත් හෝ ඉව කියලයි කියන්නේ. කෙලෙස් හටගන්න මාර්ගය උතන. අබ්බෝ කාසෝව පබ්බජ්ජා. පැවිද්ද කියන්නේ අහස වගේ. හිස් අවකාශය වගේ බැඳීමක් නැහැ, ගැටීමක් නැහැ, බොහොමත්ම නිදහස්. ඉති දිස්වාන පබ්බජි. එහෙම හිතලයි පැවිදි වෙන්නේ. ඒ නිසා අර දෙවිවරු පවා සාදුකාර පවත්වනවලු ගිහි ගෙදරින් නික්මෙන්නට මනසට මනෝභාවයක් ඇති වුණ වහාම ඒ වෙලාවේ දෙවිවරු සාදුකාර පවත්වනවලු කෙලෙස් යුද්ධයට එක් ඇත්තෙක් සූදානම් වෙනවා කියලා. නිවසින් බැහැර වෙනකොට පැවිද්ද සඳහා එක් එන වෙලාවේ කෙස්රැවුල් බාල පැවිදි කරවන වෙලාවේ දෙවිවරු සාදුකාර පවත්වනවලු
අරිහත් දජය දරන්නට කෙනෙක් පෙරුම් පුරනවා කියලා. එවැනි චරිත පින්වත්නි ලෝකේ දුර්ලභයි. පැවිද්ද ලබාගෙන ඒ පැවිද්ද සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සියලු දුක් නසනු පිණිස කියලා මේ කසාවත දරාගෙන ධර්මය පුරුදු කරන්නට පුහුණු කරන්නට ප්‍රයත්න දැරීම වටිනවා. අස්සු මුකෝ රුදමානෝ පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. අමාරුයි අපහසුයි. ඒත් පින්වත්නි ප්‍රයත්න දරලා උත්සාහ දරලා මේ පරිපූර්ණ වූ පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාව පූර්ණය කරන්නටයි උත්සාහය මොනතරම් වටිනවද. ඒ නිසා මේ ශ්‍රාවකත්වය කියන එක පැවිදි ශ්‍රාවකත්වය කියන එක ඒ තරම් පහසුවෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. එයත් දුර්ලභයි. එනිසා අප්‍රමාදීව කුසල් රැස් කරගෙන ඒ ඇත්තන්ව ඇසුරු කරන්ට කියලා වදාලා. දුර්ලභං සද්ධම්ම සවනං තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබීමත් දුර්ලභ කාරණාව. ඔබ දන්නවා තථාගත ධර්මය නිවැරදිවම දේශනා කරන පිරිසක් ලෝකෙ පහළ වෙනවා කියන එක දුර්ලභ කාරණාවක් කියලා. දැන් මේ කාල වකවානුව වන විට මිනිස්සු ඔබ අමනාප වෙන්නට අවශ්‍ය නැහැ. සත්‍ය කතාව එයයි. හාස්‍යයට ලක්වෙන සිනාසෙන විදිහට ශාලාවක ධර්ම ශාලාවක ධර්මය දේශනා කරන වෙලාවේ ඉන්න පිරිස හාස්‍යයට ලක්වෙන විදිහට හිනාවෙන විදිහට ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ නමක් ධර්මාසනයේ වැඩ ඉඳගෙන ඔය පිරිස හිනා ගස්සවමින් බණ කියනවන නැතිනම් පැමිණ ඉන්න පිරිස හඬමින් වැළපෙමින් ධර්මය ශ්‍රවණය කරන විදිහට ඒ වෙලාවේ දේශනාව පැවැත්වුනොත් මිනිස්සු හිතන්නේ අන්න හොඳම දේශනාවක් අද කළේ. පින්වත්නි මේ ආනි කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කළා ධර්මය කියලා අධර්මය ලෝකෙ පහළ වෙනකොට මිනිස්සු හඹාගෙන යන්නේ ඔය වැරදි දේවල් පිටිපස්ස. ඒ නිසා ධර්මය හැටියට දැන් බලන්ට නීවරණ ධර්ම ගැන පැහැදිලි කරලා දෙන වෙලාවට හැමෝටම නිදිමත ගතිය එනවා. තීන මිද්දය බලපවත්වන සංයෝජන ධර්ම ගැන විස්තර කරනකොට මිනිස්සු අඩපණයි. ත්‍රිලක්ෂණය ගැන පහදනකොට මිනිස්සු අඩපණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය විභාග කරනකොට මිනිස්සු අඩපණයි. ඒත් පින්වත්නි කවිකතා ආදිය කියමින් අර්ථ විරහිත දේවල් කියන වෙලාවට මිනිස්සුන්ගේ කර්මන්‍ය භාවය වැඩි. මෙයට හේතුව කිම? මිනිස්සු හඹාගෙන යන්නේ වැරදි දේවල් පිටිපස්ස. පසුපසින් හඹාගෙන ගියහම වැරදි දේමයි ජීවිතේට ඇඳා ගන්න. ඒ නිසා මේ වගේ වෙන් වෙයි. නිවැරදි තථාගත ධර්මය නිවැරදිවම ජීවිතේට ඇඳා ගන්න. එයයි පිහිට පිනිස පවති. එසේනම් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් අප්පමාදේන සම්පාදේත කියලා මෙය වදාළේ කුමක් නිසාද? බුදු උපත දුලබයි, මනුස්ස උපත දුලබයි, ශ්‍රද්ධාව දුලබයි, පැවිද්ද දුලබයි, ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් දුලබයි. ඒ කාරණා පහ නිසා අප්‍රමාදීව කුසල් රැස් කරගෙන මේ දහම තුල වහවහාම යෙදෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ යමක සාල මූලෙදි වදාළ. පින්වත්නි එනිසා ඔබ නිවැරදිව ධර්මය වටහා ගන්නට තේරුම් ගන්නට අද මේ පුර පසළොස්වක පොහොය දවසේ පොසොන් පුන් පොහෝදා මේ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් අපි දේශනා කළේ බොහොමත්ම මෙත්සිතින්. මහින්ද මහරහතන් වහන්සේ ලක්රට ස්ථාපනය කළ ස්ථිර සාරව පිහිටවපු
මේ ආරි ධර්ම ප්‍රතිපදාව පහදපු මේ අද වගේ දවසක ඔබට මෙවැනි ආරි ධර්මයක් ඇසීමට ලැබීමත් භාග්‍යයක්මයි ඒ භාග්‍ය සම්පන්න භාවය නිවන් දොරටුවක් බවට පත් වෙලා අමා මහ නිවණින් නිවෙන්නට මේ ධර්මානුශාසනාව සියලු දෙනාටම පිහිට පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරමින් මේ කරුණු කාරණා සියල්ලම මනවින් සොයා බලා මේ දේශනා අන්තර්ජාලයට මුදා හරින අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය ජයවීරගේ සමන්ත මැතිතුමන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටම මේ පින පිහිටාවා හිසේ පටන් පාදාන්තය දක්වාම නිරෝගී සුවය වේවා ධර්මාවබෝධය වහවහා ලැබේවා නිවන් පුර රුවන් දොර විවර කරගන්නට පාරමී බලයක්සේ මේ පින පිහිට පිණිසම පවතිවා කියන මෙත් සිතින් ඒ ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං සාදු 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 අප විසින් සිදු කරන ලද නමස්කාර පූර්වක ආරාධනය මෙත් සිතින් පිළිගෙන ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාම මහා විහාරාධිවාසී ඓතිහාසික වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙනෙහි සහ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි දෙමළ විෂයභාර ආචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය මහාවංශ පරිවර්තක මණ්ඩලයේහි දෙමළ භාෂා පරිවර්තක අපගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අවසරයි වලපනේ රතන වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපට නිතර අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සංග්‍රහ කරන අපගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේට බොහෝ පින් සිදු වේවා තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය බොහෝ කල් පවතිවා ශාසනික සමාජීය සේවාවන් තව තවත් සාර්ථක වේවා ප්‍රාර්ථනා පරිදි සසර පෙතුම් ඉටු වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු සාදු 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 ඔබ සැමට තෙරුවන් සරණයි.